ඒ 1993 වසරයි. කොටි ත්‍රස්තවාදීන් තුන්වැනි ඊලාම් යුද්ධයකට අර අදමින් සිටි කාලවකවානුවක එම වසරේම නොවැම්බර් 11 වෙනිදා පුනරින් යුද හමුදා කඳවුර කොටි ත්‍රස්තවාදීන්ගේ දරුණුතම ප්‍රහාරයකට ලක්විය. ප්‍රහාරයෙන් 600කට අධික යුදහා නාවික හමුදා සෙබළුන් ගණනක් මරණයට පත් වූ අතර තවත් නිලධාරීන් සහ සෙබළ බටපිරිස් 400ක් පමණ ගුවන් ප්‍රහාරවලින් පවා සහායක් ලබාගත නොහැකි ලෙසටම පුනරින් කලපුවේ සිරවිය. එවකට ආරක්ෂක හමුදා සේනා ප්‍රධානි මේජර් ජෙනරාල් රොහාන් දළුවත්ත මහතා වහාම ක්‍රියාත්මක වී සියලු හමුදාවල ජේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත හදිසි රැස්වීමක් ඇඳවීය. එම නිලධාරීන් අතර බ්‍රිගේඩියර් ශාන්ත කෝට්ටේගොඩ, ගුවන් කුමදෝරු වීරක්කොඩි, කමාන්ඩෝ රජිමේන්තුවේ මේජර් චන්ද්‍රවංශ සහ එවකට කරයිනගර් නාවික කඳවුරේ අනවර නිලධාරී කමාන්ඩර්
වත්තුරේ නාවික අනුකණ්ඩය බහරව සිටි ලුතිනන් කමාන්ඩර් උළුගේ තැන්න තම කණ්ඩේ ඉදිරිව සිටි තුවාල වූ නැවියන් සමග 67ක් රැගෙන කලපුව මැදින් රාත්‍රියේ ගමන් කොට අලිමන් කඩට ළඟා වී එම ජීවිත බේරා ගැනීමට සමත් විය. නාවික හමුදා ඉතිහාසයේ වික්‍රමාන්විතම මෙහෙයුමක් ලෙස අදටද සිහිපත් කරන පුනරින් මෙහෙයුමට නායකත්වය දීම වෙනුවෙන් කපිතාන් සරත් වීරසේකරයන් රණ වික්‍රම පදක්කමින් පිදුම් ලැබීය. සම්මාන තනතුරු වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඔහු එදා අදත් සිය ජීවිතය දෙවැනි කළේය. රාජකාරිය ඉටු කළ යුතු තැන, වගකීම සහ නායකත්වය ගත යුතු තැන ඔහු කිසිවිට පය පසුපසට නොතැබුවේය.